කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුක ආවරණයක් පළඳින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුනි මහතා පැවසුවා. කොළඹ නගරයේ පොදු ස්ථාන, හෝටල් සහ ආපන ශාලාවලට ඇතුල්වීමේදී මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසත්, හෝටල් කාර්ය මණ්ඩලය හා සේවකයන්ට මුක ආවරණ පළඳින ලෙසත් දන්වා සිටී. කොළඹ වසංගත රෝග ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරේර මහතා නිවේදනයක් නිකුත් කරමින් රෝගය වළක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග සඳහන් කර සිටියා. එම ක්‍රියාමාර්ග මෙසේයි. නව කොරෝනා වෛරසය එක් පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට පැතිරීමේ හැකියාවක් ඇත. චීනයෙන් වෙනත් රටවලට පැතිරුණු ආකාරයටම මෙම රෝගය ලංකාවටද පැතිරීමේ අවදානමක් ඇති බැවින් එවැන්නක් වළක්වා ගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ඇත. ශ්‍රී ලංකාවට ඇතුළුවන ගුවන් තොටුපළවල ඒ සඳහා අවශ්‍ය පෙර සූදානම් ක්‍රියාත්මක කර ඇත. ඒ අතර ලංකාවට පැමිණෙන ගුවන් මගින් මෙම රෝගය පිළිබඳව ගුවනේදීම දැනුවත් කරන අතර යමෙකුට රෝග ලක්ෂණ එනම් අධික උණ, කැස්ස, සෙම් ප්‍රතිශ්‍යාව සහ හුස්ම ගැනීමේ අපහසුතාව තිබේ නම් ගුවන් තොටුපළේ සෞඛ්‍ය අංශයට වාර්තා කරන ලෙසට උපදෙස් ලබා දෙනු ලැබේ. ගුවන් තොටුපළේ සෞඛ්‍ය අංශය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වේ. ලංකාවට පැමිණෙන මගින් අතර උණ සහිත රෝගීන් සිටී දැයි නිරීක්ෂණය කිරීම සඳහා ස්කැනර් යන්ත්‍ර ස්ථාපනය කර ඇත. සොසන රෝග ලක්ෂණ සහිත මගියෙකු ගුවන් තොටුපළ සෞඛ්‍ය අංශයට වාර්තා වූවහොත් ඔවුනට නව කොරෝනා වෛරසයේ රෝගය තිබේ දැයි සැක කළ හැකිද යන්න පරීක්ෂා කරනු ඇත. එවැනි අවදානමක් තිබේ නම් ඔවුන් රෝහල් ගත කර අවශ්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබා දෙනු ඇත. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගත යුතු ක්‍රියාමාර්ග. ජනාකීර්ණ තැන්වල ගැවසීමෙන් වළකින්න. අත් නිතර සබන් යොදා සේදීම සහ ඇල්කොහොල් සහිත පිරිසිදු කාරක යොදා පිරිසිදු කරන්න. කහින විට හෝ කිවිසුම් යන විට අතේ වැලමිට ප්‍රදේශයේ පාවිච්චි කර මුකේ හා නාසය ආවරණය කරගන්න. නැතිනම් ටිසු පාවිච්චි කර ඒවා ආරක්ෂිතව අපහරණය කරන්න. උණ සහ කැස්ස සහිත අය සමීපව ආශ්‍රය කිරීමෙන් වළකින්න. ඔබ නව කොරෝනා වෛරස් රෝගය සහිත පළාතක සිට පැමිණි පසු උණ සහ කැස්ස වැළඳේ නම් වහම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න.